ලෝක සෞඛ්‍ය සංවිධානය ඔගම් මහත් රැකෙතින් ඇතිකර වාර්තානුව ආසියාවේ වැඩිම කොවිඩ් වසංගතයේ පැතිරෙන රට දෙවෙනියෙන් වශයෙන් පැතිරෙන රට ලංකාව කියලා 82% වේගෙන් අද මෙහි පැතිරෙනවා කියන එක. එනම් අද අපි ඉන්නේ ධාමත්ම භයානක අභියෝගකට මුහුණ දී ලංකාවට අදාළව අපි කතා කරනවා නම් මට මතකයි මීට දින කිහිපයකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් සඳහන් කළා ලංකාවේ ඉතාමත් භයානක අභියෝගකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම එතුමිය කිව්වා මේක දෙවෙනි වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී ඇති වෙච්ච තත්ත්වයට පමණයි කියලා. ඒ තරමටම මේක බොහොම තදින් ප්‍රචාරය වෙනවා. නිසා කිසි කෙනෙකුට මේ තත්ත්වයේ මගහැර යන්න බෑ. මෙයා කාලේ අර්බුද ඇති වෙච්ච අවස්ථාවල අපි දුරු දෙයක් තමයි ලෝකෙත් අපි දාන්න පස්සේ ලෝකේ කතා කරනවා නම් ඒ පස්සෙ විඳීම සඳහා ලෝක නායකයෝ එක්කා වුණා. ඒවට මුල් දී තියෙන ආකාරයේ ප්‍රශ්න වලට ඒ වගේම සමස්ත ලෝකෙම ඒ සඳහා මුහුණ දුන්නේ ජනතාවගේ යහපත දක්වා. මේදි දේශපාලන පසුබිම් විනෝදතා සාරක බැරුවේ නැහැ. පොදු සතුරාට විරුද්ධව මේ සියලු දෙනාම අත්හැර දෙන්නේ. පිට මතකයි එවකට ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ඒ වගේම විද්‍යානාගමති වින්ස්ටන් චර්චිල් ඒ වගේම රුසියානු ජනාධිපති ජෝසෙෆ් ස්ටාලින් සමග එකට අත්වැල් බැඳගෙන මුළු ලෝකයේම ගෙන ගැනීමට පැසිස්වාදය උත්සාහ කරන අවස්ථාවේදී එයාට පුළුවන් වුණා මේ පැසිස්වාදයේ පැතිරීම නවත්වන්න. ලෝක යුද්ධයේ නිම කළේ මේ සමගිය නිසා. ඒ වගේම ලෝක යුද්ධය අවසානයේදී අපිට මතකයි පාසල් දරුවන් වශයෙන් එදා මේ නායකයෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කිරීම සඳහා ලොකු මත ගැටුම් තිබුණා. නමුත් අවසානයේදී පොදු මහජන සුබසිද ප්‍රදායි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කිරීමට එදා මිය පැවැත්ගෙන. ඉතින් අපි අද සඳහන් කරන්නේ අපිට මුහුණ දෙන්න තියෙන්නේ අන්න එවැනි භයානක අභියෝගයකට. මෙතෙන්දී අපිට පටු දේශපාලන ජාතිවාදී ආගම් ભેද महाजन जीवित ज्येष्ठ हस्ते දේශපාලන පරිගැන් කම්පිටුව මාධ්‍යමේතුරි ඉදිරිපත්තර පරිගැනීම සඳහා ඒ දැනුවම් කිරීම මේ නිසා බිව්වේ තිනකොට ලොවට සම්බන්ධය තියවට නැහැ. මේ නිසා කපුලන් කරලා මේ මිත්‍යත්වයේ හත්තේ දීකරන දෙයක්. ඒ නිසා අපි නැවතත් අද මේ ආයතන ඉස්තුගරු වගේම අදත් අපි කියනවා වෙලා වැවිලා තියෙනවා අපිට දේශපාලන බලය නැත්නම් රාජ්‍ය බලය Breaking.lk.